ප්‍රශ්නපත්‍රයක් සම්බන්ධ ගැටලුවේ විමර්ශනවල තත්ත්වය ඔබතුමාට දැන් වාර්තා කරලා තියෙනවා. ඔව් අපි ඒ සම්බන්ධයෙන් අතරම මේ පසුගිය කාල සීමාව තුළ දැන් පසුගිය 15 වෙනිදා තමයි ශිෂ්‍යත් විභාගයේ පැවැත්වුවේ මේ 15 වෙනිදා පැවැත්වුණු ශිෂ්‍යත් විභාගයේ ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න කීපයක් පිට වෙලා තියෙනවා කියලා ඒවා ඒ කියන්නේ රහසිගතව සකස් කරන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට වෙලා තියෙනවා කියලා විභාගයේ පැවැත්වීමට පෙර දෙමාපියන් කීප දෙනෙකු විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කළා තිබුණා. මේ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධව ලැබුණු විභාග කොමසාරිස්රයාට ලැබුණු තොරතුරක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහකාර විභාග කොමසාරිස්රයෙකු විසින් ඍජුව පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා. ඔවුන් විසින් සිදු කරන ලද අභ්‍යන්තර අනාවරණය කර ගැනීමකින් පසුව කෙසේ වෙතත් මේ සම්බන්ධව අපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල ලැබෙන්නේ 19 වෙනිදා. අපි දින 5ක් ඇතුළත මීට අදාළ ප්‍රධාන සැකකරුවන් දෙදෙනාම අත්අඩංගුවට ගත්තා. ඒ එක් සැකකරුවෙක් වයස අවුරුදු 57ක පුද්ගලයෙක්. ඔහු ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙක්. සැලසුම් සහ මෙහෙයුම් සම්බන්ධව ඔහු මෙම ප්‍රශ්න පත්‍රය සකස් කරන කමිටුවේ සාමාජිකයෙක් වශයෙන් කටයුතු කරලා තියෙනවා. ඔහු විසින් ප්‍රශ්න 7ක් මෙම විභාග ප්‍රශ්න පත්‍රය සඳහා ඉදිරිපත් කරලා තියෙනවා. එයින් ප්‍රශ්න 3ක් තමයි මේ ප්‍රශ්න පත්‍රයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔහු විසින් ඉදිරිපත් කරන ලද මේ ප්‍රශ්න 7 ඔහු විසින් දන්නා හඳුනන පුද්ගලයෙකුට එක් වයස අවුරුදු 49ක අපි මේ වෙනකොට ඔහු අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඔහු දන්නා හඳුනන පුද්ගලයෙකුට එය ලබා දීලා තියෙනවා. මේ විශේෂයෙන්ම අලව්ව ප්‍රදේශයේ පෞද්ගලික උපකාර පන්ති පවත්වන ගුරුවරයෙකුට ඔහු විසින් තමයි ආදර්ශ ප්‍රශ්න පත්‍රය සකස් කළා. ප්‍රශ්න 16ක මේ ආකාරයට ඒ ළමයින්ට මේ ආදර්ශ ප්‍රශ්න පත්‍රය හරහා ඒ දැනුවත් කිරීම කරලා තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධව පරීක්ෂා කළා තමයි ඔහුවත් අත්අඩංගුවට ගත්තේ. ඒ අනුව ඒ ප්‍රශ්න 16 තුළ ප්‍රශ්න 3ක් මේ ප්‍රශ්න පත්‍රයේ තිබෙන ප්‍රශ්න 3ක් ඔහු විසින් ආදර්ශ ප්‍රශ්න පත්‍රයට ඇතුළත් කළා තිබිලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වලා තමයි මේ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත්තේ. මේ 10/7 වෙනි දින දක්වා, ඒ කියන්නේ ඔක්තෝබර් 7 වෙනි දින දක්වා කඩුවෙලගරු මහේත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා මේ සැකකරුවන් දෙදෙනාම. මීට අමතරව මීට අදාළව ප්‍රකාශ සටහන් කරලා තියෙනවා ප්‍රකාශ 17කට ආසන්න සංඛ්‍යාවක්, විශේෂයෙන්ම විභාග දෙපාර්තමේන්තු නිලධාරීන්, ඒ වගේම බාහිර සියලුම දෙනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධ තවදුරටත් විමර්ශනය කරනවා. නමුත් අපිට දැනට අනාවරණය වෙලා තියෙන්නේ මේ කාරණයට සම්බන්ධ වෙලා තියෙන්නේ මේ දෙදෙනා පමණයි. මොකද මේ ප්‍රශ්නපත්‍රය සකස් කිරීමට සම්බන්ධ වෙච්ච පුද්ගලයාත්, ඒ වගේම ඔහු විසින් තව කෙනෙකුට ඒ ප්‍රශ්නපත්‍රය යම් කිසි ආකාරයකට සමාජ මාධ්‍යල හරහා ඔහු වෙත යොමු කිරීමක් කරලා තියෙනවා. ඔහු තමයි එය ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් විදිහට සකස් කළා. ප්‍රශ්න 16ක ප්‍රශ්න පත්‍රය සකස් කළා. මේ ළමුන්ට මේ පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කරලා තියෙන්නේ විභාගයේ පැවැත්වීමට පෙර දිනේදී. ඉතින් මේ සියල්ල අනාවරණය වෙලා තියෙන්නේ. මේ දෙදෙනා පමණයි අපිට දැනට පෙනෙන ආකාරයට මේට ඍජුව සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් යම් කිසි ආකාරයක තව කෙනෙක් මේට සම්බන්ධ වෙලා තියෙනවද කියන එක අපි තවදුරටත් විමර්ශන කටයුතු පවත්වනවා. දැනට මේ සම්බන්ධයෙන් තියෙන ප්‍රගතිය මෙන්න අපි කඩිනමින් මේ සම්බන්ධ විමර්ශනය කරා. මොකද අපි නිරීක්ෂණය කරා මේ ජාතික මට්ටමේ ප්‍රශ්නයක් කියලා. ඒ නිසා තමයි දින 5ක් වෙනි කාල සීමාවක් තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නොකඩවා දින 5 තුළ නොකඩවා විමර්ශනය කළා. ඒ දිවාර දෙකෙහිම නොකඩවා විමර්ශනය කළා තමයි මේ සැකකරු දෙදෙනා අත්අඩංගුවට අරගෙන ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නෙ. ඉදිරි විමර්ශන කටයුතු තවදුරටත් ගරු නීතිපතිතුමාගේ උපදෙස් ලබාගෙන විමර්ශන කටයුතු සිදු කරගෙන යාම තමයි දැනට සිදු වෙන්නේ. ඒ අහන්න ලැබුණ විභාග දෙපාර්තමේන්තුව විසින් මේ ප්‍රශ්න තුන විතරක් ළමයින්ට සමාන ලකුණු දීලා මේ විභාගය යැරෙන්න පුළුවන්. නමුත් අද වන විට දෙමාපිය වෙලා විභාග දෙපාර්තමේන්තුවට බලපෑම් කරමින් ඉන්නවා විභාගයම අපව පවත්වන්න කියලා. ඔබතුමාලා පැහැදිලිවම කියන ප්‍රකාශ කරනවාද මේ ප්‍රශ්න තුන විතරයි කියලා මේ CID වාර්තාවේ සඳහන් වෙනවා? ඔව්. මොකද ප්‍රශ්න 16ක ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් සම්බන්ධයෙන් තමයි අපිට පැමිණිල්ල ලැබුණේ. එතකොට ඒ ප්‍රශ්න පත්‍රයට අදාළව තමයි අපි විමර්ශන කටයුතු පැවැත්වුවේ. ඒ පැවැත්වෙන ඊට අදාළව අපිට ප්‍රශ්න තුනක් තමයි අපි නිරීක්ෂණය වෙලා තින්නේ මේ වගේ පිට වෙලා කියන කාරණය. ඒ හැරෙන්නට වෙනත් ප්‍රශ්න පිටවීමක් සම්බන්ධයෙන් හෝ නැත්නම් වෙනත් ස්ථානයක මේ සමාජ මාධ්‍ය ජාලාවල හෝ කිසිම ස්ථානයක මේ ප්‍රශ්න පත්‍රයේ වෙනත් ප්‍රශ්නයක් යොමු වෙලා තිබෙන බව හෝ විභාගයට පෙර වෙනත්
ප්‍රශ්නයක් පිට වෙලා තිබෙන බව හෝ කිසිම ආකාරයක පැමිණිල්ලක් හෝ තොරතුරක් අපිට ලැබිලා නැහැ. මේ කාරණේ සම්බන්ධයෙන් පමණයි පැමිණිල්ල ලැබිලා තින්නේ. ඊට අදාළව මේ ප්‍රශ්න තුනක් පමණයි මෙහි බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් පමණයි සම්බන්ධයෙන් පමණයි අපිට තොරතුරු ලැබිලා තින්නේ මේ ආකාරයට මේ ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ තිබුණා කියන එක. විශේෂයෙන් මේ අපි අත්අඩංගුවට ගත්ත වයස අවුරුදු 57ක පුද්ගලයා තමයි විශේෂ ජාතික අධ්‍යාපන අධ්‍යක්ෂ ආයතනයේ අධ්‍යක්ෂවරයා තමයි. ඔහු මෙහි එක සමාජිකයෙක්. ඔහු තමයි මේ ප්‍රශ්න පත්‍රය පිට කරලා තියෙන, ඒ කියන්නේ ඔහු විසින් ලබා දුණු ප්‍රශ්න 7 ඔහු නැවතත් ලබා දීලා තියෙනවා මේ ගුරුවරයාට, ඒ කියන්නේ පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරයාට. ඒ තමයි දැනට අනාවරණය වෙලා තියෙන්නේ. ඒ නිසා මේ 1968 අංක 25 දරන ප්‍රසිද්ධ විභාග පිළිබඳ පනතේ වරදක්. ඒ සම්බන්ධව තමයි නඩු පවරන අවශ්‍ය මේ අධිකරණ ක්‍රියාමාර්ග අරගෙන තියෙන්නේ. ඔව්, කිසිසේත්ම නවත්තලා නැහැ. මොකද නමුත් අපිට දැනට අනාවරණය වෙලා තියෙන මේ සම්බන්ධව මේ දෙදෙනා පමණයි මේ කාරණයට සම්බන්ධ වෙලා තියෙන, වෙනත් ආකාරයක අනාවරණීමක් අපිට නැහැ. නමුත් කෙසේ වෙතත් අපි තවදුරටත් මේ සම්බන්ධව මේ මොනවා හෝ දෙයක් අනාවරණය වෙන්න තියෙනවාද කියන එක අනාවරණය කර ගැනීම සඳහා නොකඩවා විමර්ශන කටයුතු පවත්වනවා. ඒ සඳහා අපි ගරු නීතිපතිතුමාත් ගෙනුත් මේ වෙනකොට උපදෙස් අප්‍රාධපක්ෂ ප්‍රාතිවේන්තුව ලබා ගනිමින් තමයි විමර්ශන කටයුතු සිදු කරන්නේ. ඔව්, ප්‍රශ්න තුනක් පමණයි ප්‍රශ්න පත්‍රයේ තියෙන. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ තිබුණු ප්‍රශ්න 40ක් තිබිලා තියෙනවා. ඒ 40ට අදාළව, ඒ කියන්නේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ තිබුණු ප්‍රශ්න 40න් තුනක පමණයි මේ ගැටලුව තියෙන්නේ. අපිට විමර්ශනවලදී අනාවරණය වෙලා තියෙන ප්‍රශ්න තුනක් සම්බන්ධයෙන් පමණයි. වෙනත් ආකාරයක පැමිණිල්ලක් අපිට ලැබිලා නැහැ. ඒ වගේ විමර්ශනවලදී අනාවරණය වෙලත් නැහැ. ඒ කියන්නේ දැන් ප්‍රශ්න හතක් නිර්මාණය කළාද මොන? ඒ ප්‍රශ්න හතම පිටරන තුන විතරමයි. නැහැ, ප්‍රශ්න හතක් ඔහු විසින් ලබා දුන්නට ප්‍රශ්න පත්‍රයට ඇතුළු වෙන්නේ මේ හතෙන් තෝරාගත්තු ප්‍රශ්න තුනක් පමණයි. ප්‍රශ්න, ඒ කියන්නේ ඒ කමිටුවේ ඉන්න අය ප්‍රශ්න ලබා දෙනවා. ලබා දුන්නට ඒ ලබා දෙන සියලු ප්‍රශ්න පත්‍රයට ඇතුළු වෙන්නේ නැහැ. කමිටුවේ තව සාමාජිකයෝ ඉන්නවා. සාමාන්‍යයෙන් හතක් ලබා දෙන්නේ ඒනොත් තෝරාගෙන අවශ්‍ය ප්‍රශ්න කීපයක් ලබා ගැනීම සඳහා පමණයි. ඒතර මේ පුද්ගලයා ලබා දීලා තියෙන ප්‍රශ්න හතක් පමණයි. ඒ හතෙන් තුනක් පමණයි ප්‍රශ්න පත්‍රයට ඇතුළු වෙලා තියෙන්නේ. ඉතුරු හතර ඇතුළු වෙලා නැහැ. නමුත් ඔහු ලබා දීපු ප්‍රශ්න හතම අර උපකාරක ගුරුවරයාට ලබා දීලා තියෙනවා. එහිදී තමයි අර ප්‍රශ්න පත්‍රයේ තියෙන ප්‍රශ්න තුනක් මේ ආකාරයට පිටවීමට කටයුතු සිද්ධ වෙන්නේ.